මානුෂික මානවවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය. තව එකක් තියෙනවා කොල්ලකා කන. පාලනයක් නැති පාලනය. පාලනයක් නැති පාලනය. අර ඒක තියෙන අර කළු ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ. දැන් අද හවස අන්නේ මංකොල්ල දේශපාලනේ තීරණය කරන් තියෙනවා. මෙතන ඉන්න හෑන්ඩ් ෆෝන් එක බැලුවා නම් දැන් තමයි මැසේජ් එක ආවේ. අපේ රටේ ඊළඟ පරම්පරාවටම අනාගත අපි දන්නේ නැති පරම්පරාවට ඩොලර් හොයන්න තියෙන අර තිරුණාමලයේ තෙල් ටැංකි ටික විකුණන්න ගිවිසුම අස්සම් කරලා තියෙනවා. දැන් අද හවස අස්සම් කරා. දැන් රටේ ජනතාව දන්නේ නැහැ. පාර්ලිමේන්තු වහලා. නීති හදන දෙන වහලා. පාර්ලිමේන්තුවට ගේන්න නැත්නම් අධිකරණයට යන්නත් බෑ. අධිකරණයේ අභියෝගයට ලක් කරන්න බෑ. රට එතකොට මොකක්ද දැන් තියෙන්නේ? පාලනයක් නැති පාලනයක්. ජනතාව වග කියන්නේ නැති, ජනතාවට වග කියන්නේ නැති. ජනතාවගේ සම්පත් හිතුව හිතුව හැටියට විකුණන පාලනයක්. මේක තමයි එදා කෙරවල පිටිය යුගදදී බලාගාරයේ ගිවිසුම් අත්සන් කරනකොට උනේ. අපි දන්න අපේ රටේ සාමාන්‍යයෙන් පාලම කෝක්කුවක් හදනකොට ඒක විවෘත කරන්නේ ගමේ මන්ත්‍රීවරය ඇවිල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරය ඇවිල්ලා එහෙම නැත්නම් නේද පළකයක් ගහලා අහවලාගේ සංකල්පය අනුව අහවලාගේ දැක්ම අනුව අහවලාගේ සහභාගීත්වයෙන් අහවලාගේ අනුග්‍රහයෙන් අහවල් මන්ත්‍රීතුමාගේ සුරතින් ආදේශ සභාවේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාගේම සහභාගීත්වයෙන් නේද පළකේ දිගයි අඩි දෙක තුනක් පාලමට යන වියදම වගේ තමයි පළකට යන වියදම එහෙමනේ ගමේ පාලමක් හැදුවා බොක්කුවක් හැදුවා නේද දැන් මේ දවස්වල රජයේ අර පත්තින් දෙනවා පත්තින් ටික දෙන්න ලියුම ගහලා ඔක්කොම කරලා පත්තීම දෙන්නේ නැහැ මන්ත්‍රීතුමා එනකම්. ආදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමාට දෙන්න පුළුවන් පත්තීම දෙන්නේ නැහැ. මන්ත්‍රීතුමාගේ සුරතින් දෙන්න ඕන. හැබැයි කෙරවල පිටිය ලංකාවේ බලශක්තිය වෙනස් කරලා LNG කරන ගිවිසුම අත්සන් කරපු ෆොටෝ එකක් අත බෙදගානේ. රට ජනතාව දැක්කේ නැහැ. මොකද්ද ක්‍රිස්ටෝපර් එක ඇවිල්ලා ක්‍රිස්ටෝපර් ඩැනියල්ද කවුද කියලා ඇමරිකන් කාර්යයක් ගාවලු නේද? මේ දෙවිල අස්සම් කළා ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න රෑ 12ට අපි තුන් නැකත රෑ 12ට තිබ්බා කියලා ෆොටෝ එකක් ගහපන්කො අපිට පේන්න රටට පේන්න මුල් ගල තියන්නත් දේශපාලකයෝ වෙන්නේ රටේ මුළු ඉතිහාසයේ ඊළඟට මේ බලශක්තිය වෙනස් කරන්න යන එක නෑ දැන් දෙල්ටා ගිරි කරත් එහෙම තමයි මේක හොඳ වැඩක් නම් ඩොලර් ගේන වැඩක් නම් රටේ ආර්ථිකය හදන වැඩක් නම් රට දියුණු කරන වැඩක් නම් දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානු හදා ජපානුන්ට ගහන්න බ්‍රිතාන්‍යෙන් හදපු යුද්ධ වෙලාවේ මිත්‍ර පක්ෂ වලින් හදපු වටිනාම තෙල් ටැංකි ටික රිපයර් කළා මේ කියන්නේ එහෙමනේ දැන් මේ කැලේට වැදෙද්දී පිට තෙල් ටැංකි ටික හදලා ගන්නලු හදන්නේ ඉතින් මහා මංගල වැඩක් නේ නේද මේක මේ හංගල ගහන්න ඕනේ නැහැනේ හොඳ වැඩක් නම් ඒකෙන්ම තියෙන මොකද්ද අන්න අර කොල්ල කල්ලිය කොල්ල කල්ලිය බහලා තියෙන වැඩේ.